आई बॉन पुंचियालो हम दिन आटम अन्य तीन मेन्न दवागेम अदात पुंचियाला आसकरण वैडसतहान गुरु सितन और दवारगेन मम अदात तव इतिन पुंचियालुवने गुरु अरया केला कियारने अनादिमत काले किदला देवत्वेन वैदुं पिदुं करन पुत्कले इतिन अपे जीवितवलात विविध गुरुवरु मुनगहेन पुलुवन इतिन अदात सुपुरुदु पारिदि अपे वैडसतहानट अपि कैंदव गत्ता आदरणीय गुरु बालतेक्व इतिन अदैविल्ला इन्ने गुरु मावा අපි ආදරේ අපි ආයි බෝන් කියලා පිළිගමු අපේ වැඩසටහනට ආයි බෝන් ටීචර් ආයි බෝන් දුව ඉතින් අපි කැම්පති දැනගන්න ටීචර්ගේ පවුලේ පෞද්ගලික විස්තර ටිකක් ඉතින් මුලින්ම ටීචර්ගේ නම කියන්නකෝ අපේ පුංචි යාළුවොත් කැමති ඇද දැනගන්න මමත් කැමති මගේ නම මනෝමලවර ආරච්චි මම දැනට නුගේගොඩ අනුලා විද්‍යාලයේ සංගීත ගුරුවරියක් විදිහට සේවය කරනවා හොඳයි ඉතින් ටීචර්ගේ පවුලේ විස්තර පොඩි කාලේ ජීවත් වෙච්ච පරිසරය मं मगे गम एलपीटी गाल एलपीटी एतकोट मगे अम्मा एल एम गमगे विधुहलपति कत्रिम एलपीटी प्रदेश कीर्ति विधुहलपति मगे पिया इंग्लिश गुरुवरे एतकोट मट इन्े अक्का के अय्या के अक्का मम बालया अक्का रेखा मलवरा रचि ऐन अंबलंगुड़ धर्माशोके नियोज्य विधुहलपति ऐसे सेवे करनवा मगे आईया कीर्ति मलवरा रचिया व्यापार के आईया हैरानी था मोम गुरु वो अध्यापन से इस रेड संबंध है गुरु पावला गुरु पावला इतने टीचर के वर्तमान पावल जीविते वर्तमाने मगे स्वाम पुरुष या श्रीकांत अमर सिंह या पाउच करी का इतने के सेवे करनवा बट दियनियान में तमाय तुम देने की ने मगे लोको दुए इसी दिया अमर सिंह देवनी दुए सुना दिया अमर सिंह पुंछ में दुआ गी राधा अमर सिंह हाँ ना इतन टीचर के पाव पड़ी खाली गे नगर तो पाँच साल माता कल ओ मामा एलपीटी आनंद माध्यम विद्यालय तमाय गे नगर ते ये तो कुछ अपे गितर ती पुने एलपीटी नगर है ये माय मट बहु म ने किट्टू म अपे भाईंग याने पाँच साल टे इच्छर टे मलांगा इतन मगे गे आवटा ती पुने अत्तर मत अपेल कांतोर एलपीटी नगर तपेल कंतूर मगे गिदर इतनी पास हेब पीटी पास रजे इडा एक इतकोटे रजे इडम वाले मुकूद मे आयतन हदरती पुण्य पुंची काले अपय दंगड़ दंगण ये वट मे वट आलूते इडम वाले दीनवा से लंकरणवा एक से लंकरणवा भोम निधा से अपेला माँ काले अभी गेवुआ තමයි මගේ ළමා කාලය ගෙවුනේ හරිම සුන්දර ළමා කාලයක්. ඉතින් තවත් ඉතින් ඔය ඒ කියන්නේ ඉස්සර පුතේ ඔය චිත්‍රපටි හෝල් වල දැන් දැන් වගේ දිනුනේ නැහනේ චිත්‍රපටිය එළියට ඇහෙනවා කතාව. ඉතින් මගේ ගෙදරට අර චිත්‍රපටිය යනකොට ඇහෙනවා. අපි යාළු ඔක්කොම එකතු වෙලා අර එක තැනකට ගිහිල්ලා අර චිත්‍රපටිය පටන් ගන්නකොට එතනින් වාඩි ඒ අර අපි ඉන්නේ අපේ ගෙවල් කිට්ටුව इंदगी अरे पटांग अहगन इनवा इवर उना मेनवा रेकूना रेकूल अपे वगे सुंदर लमा काले अक्तम पुते अभी अभी गेवे එතකොට ටීචර්ගේ ඔය පාසල් කාලේ ළමා කාලේ කියලා කිව්වම හරි ග්‍රාමීය පරිසරයක ටීචර් ගත කරලා තියෙන ඉතින් හරිම සුන්දරයි. ඒ අත්දැකීම අපිට නැති වුණා ටීචර් තියෙන. ඉතින් මේ කාලේ ගොඩාක් රසබර සිදුවීම් වෙන්නේ දෙකක් දෙකක් අපේ පුංචි යාළුවොත් කැමති ඇති දැනගන්න. අපි මතක් කරමුකෝ. ඒ කියන්නේ ඉතින් අපි ඉතින් එකමුතුව සාමූහිකව අපි සෙල්ලම් කරා අපි ඉතින් උදේට අපි සෙල් එක පිරිසක් ඉන්නවනේ එකට සෙල්ලම් කරන යාළුවෝ ඉතින් මට මතකත් නැහැ එහෙම පුතේ අපි තරහ වුණාද එහෙම මතකත් නැහැ අපි කවදාවත් තරහ වෙලා එහෙම එහෙම අද්දකීම් නැහැ අමිහිරි අද්දකීම් නැහැ ඇත්තට මිහිරි මතකයන්ම තමයි තියෙන්නේ ඔය ඕගල්ලා නම් ඉතින් දන්නේත් නැතු ඒටි ඔය තාච්චි පණිනවා කියන ඒවා ඔන්නෝ වගේ සෙල්ලම් තමයි අපි කළේ ඊට පස්සේ ඉතින් දොලවල් වල එහෙම වැඩිය නාන්න යන්න අපේ ගෙවල් ළඟ හිටියා ටීචර් කෙනෙක්. ඉතින් ඒ ටීචර්ත් එක්ක තමයි යන්නේ. ඒත් අපේ අම්මා එනවා වේවලකුත් අරගෙන එහෙම ගියා අම්මා ඒවට කරන්න යන්න දෙන්නේ නැහැ. මේ එහෙම කාලයක් තමයි ඉතින් ගෙව්වේ එහෙම තමයි ඉතින් පුතේ ළමා කාලේ ගෙවුනේ. හොඳයි මම පෞද්ගලිකව දන්නවා ටීචර් සංගීත ගුරුවරියක් කියලා ඉතින් ගොඩක් දක්ෂතා ඇති. ඉතින් ඒ පිළිබඳවත් මතක් කරමු ටීචර් පාසල් කාලේ මොන වගේ දක්ෂතාද
ඔව් මගේ අම්මා හරි අම්මත් ගුරු විද්‍යාලයේදී අම්මා සංගීතයට අම්මලා සංගීතය ඉගෙනගෙන තිනවා අනිවාර්යෙන් ඒ කාලේ ගුරුවරු ඉගෙන ගන්න ඕන ඉතින් ඒ ආසාව නිසා අම්මා මට අතටින් වයලින් එකක් එම ආරම්භ දෙයට මාව පුංචි කාලේ 6ේදී 6 පන්තියේදී දැම්මා සංගීත පන්තියකට මගේ පළවෙනිම සංගීත ගුරුතුමිය රංජනී දිසානායක මහත්මිය එතුමිය ජීවතුන් අතර දැන් නැහැ එතකොට ඒ පන්තියට අපි ගියා මිස්කේ ගිහිල්ලා මට දැන් ඔය මට අදටත් මං ඉතින් හිතනවා දැන් අද අපේ මගේ ගෝලෙන් මං යොමු කරනවා ගාන්ධර්ව කියන විභාගයද ඉස්සර තිබුණේ දැන් කියන්නේ ඒකට ජාතික සංගීත නැටුම් විභාගය කියලා ඒකේ දැන් කරන්න දරුවන්ට ඒකේ අපොස සාමාන්‍ය පෙළ පාස් වෙනවා ඉස්සර එහෙම එකක් නැහැ ඉස්සර පුංචි ළමයින්ටත් පුළුවන් ඉතින් මං හතේ පන්තියේදී තමයි ඒක පළවෙනිම විභාගය සමත් වුණේ ඊට පස්සේ මම ඇත්තටම පාසලේදී මම සංගීතයේ පැත්තෙන් මම නොදන්න කෙනෙක් නැති තරම් එච්චර විවිධ වැඩසටහන් වල මම සහභාගී වුණා පාසල් කාලේ මේ හැබැයි මම අපස උසස් පෙළ සඳහා තෝරාගත්තේ ගණිත විෂය ධාරාව සංගීතය නෙමෙයි ගණිත විෂය ධාරාව හැබැයි මම උසස් පෙළෙන් පස්සේ නැවත නැවත මම සංගීතයේ පැත්තටම යොමු වෙලා විශාරද උපාධි ගායන හා වාදන විශාරද උපාධි ලබා ගන්නවා ඒ ටික තමයි ඉතින් මගේ සංගීත දිවියේ එතකොට ටීචර් කවදා හරි දවසක අපි හැමෝටම අනාගත බලාපොරොත්තුවක් තියෙනවා නේද ටීචර්ගේ පොඩි කාලේ ටීචර් හිතුවාද කවදා හරි දවසක මම ගුරුවරයෙක්ම තමයි වෙන්නේ කියලා අනේ නෑ පුතේ එහෙම ඒ කාලේ දැන් ඇත්තටම දැන් මම කල්පනා කරනවා දැන් අපේ දරුවොත් එක්ක අපි කතා කරනකොට මම උගන්නන දරුවොත් එක්ක කතා කරනකොට ඒ දරුවන්ට හරි විෂන් එකක් තියෙනවා දැක්මක් තියෙනවා ඒ දරුවෝ මේ මෙහෙම කරොත් මෙහෙමයි මෙහෙම කරොත් මෙහෙමයි ඒ කියන්නේ මම හිතන්නේ දැන් තියෙන තාක්ෂණය හා තොරතුරු අධ්‍යාපන ක්‍රමය හා තොරතුරු ලබා ගැනීමේ හැකියාවත් එක්ක ඒ වගේ එහෙම දැක්මක් ඇතුව තමයි යන්නේ අපේ කාලේ දැන් මගේ අම්මා විදුහල්පතිණියක් වුණත් අපිට එහෙම ලොකු බලපෑමක් කරේ නැහැ අපිට මෙහෙම ඉගෙන ගන්න මෙහෙම පාඩම් කරන්න මෙහෙම ඒ වගේ එහෙම ලොකු පීඩනයක් දුන්නේ නැහැ බොහොම නිදහසේ ඇත්තටම අපි අපේ වැඩ කටයුතු කරගෙන ගියා එහෙම ගුරුවරියක් වෙන්න ඕන කියන හැඟීමකින් කරේ නැහැ පුතේ ඒක ඒ ලැබෙන්න ඕන දේ මට හිතෙනවා වෙලම වෙලාවකට කල්පනා කරනවා මගේ දෙමාපියන් යහපත් ලෙස සේවය කරා බොහොම දෙමාපියෝ ඇත්තටම අපි මං වෙලාවකට හිතෙනවා අපි තුන් දෙනාට වඩා අපේ රටේ දරුවෝ වෙනුවෙන් ලොකු කැපවීමක් කළා ඉතින් ඒක හැමෝම දන්නවා ඉතින් ඒ කුසලයක් මං හිතන්නේ අපිට බලපාන නැති පස්සේ මට සංගීත ගුරුපත්වීමක් හම්බුණාම මගේ පළවෙනිම විදුහල්පතිණිය මගේ මව කිසිම කෙනෙකුට නොලැබෙන මං හිතන්නේ අවස්ථාවක් වාසනාවක් ඇත්තටම මගේ මව තමයි මගේ පළමු විදුහල්පතිණිය අම්මා තමයි මට හැමදේම හොඳ පුහුණුවක් ලබා දුන්නේ ඊට පස්සේ මම ඒ කියන්නේ බටුවන් යන කනිෂ්ඨ විද්‍යාලය එල්පිටිය ඊට පස්සේ මම එල්පිටිය ආනන්ද මධ්‍යම විද්‍යාලය මම ඉගෙනගත්ත පාසලට මම සේවයට එනවා ඒ පාසලේ මම අවුරුදු 6ක් මේ සේවය කරනවා මට පුතා ඒ මගේ ඒ කියන්නේ මම මේ සංගීත ගායන වාදන විශාරද උපාධි වලින් පස්සේ මම කැලණි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය කරනවා ඊට පස්සේ මම කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා කරනවා ඒව තමයි මගේ මං එහෙම අධ්‍යාපනයෙන් ගිය කරගත් ලබාගත් දේවල් මේ එතකොට එල්පිටි ආනන්ද මධ්‍යම විද්‍යාලය කියලා කියන්නේ මිශ්‍ර පාසලක් ඒකේ ඒ දරුවෝ මට අදටත් හරිම සමීපයි අදටත් මේ සමාජ මාධ්‍ය නිසා ඒ දරුවෝ කතා කරනවා මගෙන් අහනවා මිස්ටර් මාව මතකයිද මිස්ටර් මාව අඳුරගන්න පුළුවන්ද දැන් ඇත්තටම පුතේ දැන් දරුවෙකුට ගෝලයෙකුට තමන්ගේ ගුරුවරයව අඳුරගන්න පුළුවන් කොච්චර කාලයක් ගියත් හැබැයි ගුරුවරයෙකුට තමන්ගේ ගෝලයෙක්ව අඳුරගන්න අමාරුයි මොකද පුංචි කාලේ ඉගෙනගත්ත දරුවෝ ලොකු වෙනකොට හරිම වෙනස් වෙනවා ඉතින් දැන් අඳුරන්න පුළුවන්ද කියලා හුවම ඒ දරුවන්ගේ හිත රිද්දන්නත් බෑ ඉතින් මං කියනවා පුතේ මට චූටි පොඩි කාලේ මූණ තමයි මගේ මතකයට එන්න පුළුවන් කිව්වම ඒ දරුවෝ හිටපු එක එක අවස්ථාවන් වල හිටපු ෆොටෝ ඉඳන් එවනවා මෙන්න මෙහෙමයි මිස් මම හිටියේ මේ කියන ඔහොම තමයි ඉතින් එල්පිටි ආනන්ද මධ්‍යම විද්‍යාලයේදී ඒ දරුවොත් එක ගෙවූ කාලය එතකොට
ටීචර් දැන් පාසල් යන කාලේ අපිට තියෙන කැමැතිම සබ්ජෙක්ට් එක කැමැති නැතිම සබ්ජෙක්ට් එක මොනවද කැමැතිම සබ්ජෙක්ට් එක මම සංගීතය හා ගණිත විෂයට තමයි කැමැති කැමැත්තෙන් බොහොම කැමැති විෂයන් ඒ දෙක තමයි පුතා හොඳයි ඉතින් බොහෝ කරුණු කාරණා කියන පෞද්ගලික විස්තර පිළිබඳ අපි ගොඩක් දේවල් කතා බහ කළා ඉතින් තවත් දේවල් කතා කරන් තියෙන පුංචි ආලවනේ ඉතින් මතක් කරන්නම් අපේ දුරකථන අංකය 0777-521-565-1146-646 ඒ වගේම තමයි පුංචි වලට අපිට ලියන්න පුළුවන් TV දිදුල नंबर 177B කොටව පාර හෝකන්දර දකුණ ඉදින් අපි කෙටි විරාමයක් අරගෙන නැවත හමුවෙමු මේ ගුරු සිත නරිදවා ඉදින් පුංචි වල නැවතත් එකතු වෙන්නේ ගුරු සිත නරිදවා වැඩසටහන සමගින් ඉතින් අද අපි කතා බහ කරගෙන ඉදපු ටීචර්ගේ පෞද්ගලික තොරතුරු පිළිබඳව නම් අපි කතා කළා. හැබැයි අපිට ගුරු ජීවිතය පිළිබඳව තව බොහෝ දේවල් තියෙනවා පුංචි ඔයාලත් එක්ක බෙදා හදා ගන්නට. ඉතින් පුංචි යාළුවනේ අපි මුලින්ම ටීචර් ගෙන්න හමු ටීචර්ගේ සේවා කාලය කොපමණද? මගේ සේවා කාලය පුතේ දැන් අවුරුදු 32ක්. දීර්ඝ කාලයක් හරිම ලොකු සේවා කාලයක්. ඉතින් මේ කාලේ රසබර සිදුවීම් නම් ඇත්තටම ගොඩක් ඇති. අපි මේ ටීචර්ගේ රසබර සිදුවීම් ගැන පාසල් ජීවිතේ ගුරු වෘත්තිය ආශ්‍රිතව මොන වගේ සිදුවීම්ද වෙලා තියෙන්නේ? මම කිව්වා දුව මගේ පළවෙනි පාස උගන්ඩ පාසල බටෝහෙන කනිෂ්ඨ විද්‍යාලය ඊට පස්සෙම වැල්පිටිය ආනන්ද මධ්‍යම විද්‍යාලය ඊළඟට මම විවාහයත් එක්ක මම කොළඹ මට කොළඹ සිරිමා බණ්ඩාරනායක විද්‍යාලය තමයි මම එන්නේ සිරිමා බණ්ඩාරනායක විද්‍යාලයේ තමයි මගේ ගුරු වෘත්තියේ දිගු දීර්ඝ කාලයක් සේවය කළේ අවුරුදු 21ක සේවා කාලය මට මගේ ජීවිතේ මම හිතන්නේ මගේ ජීවිතේ මට මගේ ඒ පාසලත් එක්ක තියෙන මිහිරි අත්දැකීම් මා බැඳීම් ඒව හරීම මේ අමතක කරන්න බැරි බෑ මගේ ගෙදර මහ ගෙදර වගේ පාසල එතකොට මගේ මං යනකොට වැඩ මම යනකොට හිටිය විදුහල්පතිනිය RML ජයසේකර මෙතිනිය ඒ වගේම ඊට පස්සේ නන්දද සිල්ලා විදුහල්පතිනිය පුෂ්පකල් බොවිල විදුහල්පතිනිය වර්තමාන මාළනි හේරත් විදුහල්පතිනිය ඒ විදුහල්පතිනියන් යටතේ මට මේ සේවය කරන්න වාසනාව ලැබෙනවා එතකොට මගේ ඒ විද්‍යාලයේ සේවය කරමින් ඉන්න අතරතුර තමයි පුතේ මටත් දියණියන් තුන්දෙනෙක්ම හම් වෙන්නේ මගේ දියණියන් තුන්දෙනාත් එම විද්‍යාලයේම ඉගෙන ගන්න ලැබෙනවා එතකොට අපේ සෞන්දර්ය විෂයන් කියලා කියන්නේ අපි දරුවොත් එක්ක හුඟක් සමීපව කටයුතු කරන හා අපේ ලොකු කැපවීමක් කරන විෂයන් අපේ අපි ලොකු කැපවීමක් අපේ කරන්න ඕන යම් යම් පුහුණු වීම් කටයුතු සඳහා එතකොට ඒ කියන්නේ අපි යම් තරඟ සමස්ත ලංකා තරඟ එක් එක් සම්දර්ශන ඒ කරනකොට අපි දරුවොත් එක්ක අපි රාත්‍රියේ ඉඳන් පාසලේ කාලය තුළ ගෙවනවා ඇත්තටම ඉතාම දක්ෂ දරුවෝ ඒ කියන්නේ අධ්‍යාපන කටයුතු වලින් ඉහළම ඉන්න දරුවෝ හැමදේම සමතුලනය කරගෙන ලස්සනට ඒ විෂයන් සඳහා ලොකු කැපවීමක් කරලා කරනවා මම ඉතින් ඒ වගේම ඒ දෙමාපියන්ගෙන් ලැබෙන සහයෝගය නැත්නම් ගේ දේවල් කරන්න බෑ දෙමාපියන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා ඉතින් මගේ ජීවිතේ පුතේ මට අමිහිරි දරුවොත් එක්ක මට ඇත්තටම අමිහිරි සිදුවීමක් කියලා දෙයක් නෑ මට දරුවොත් එක්ක මට මතකයන් ඔක්කොම මිහිරි මතකයන්ම තමයි මට තියෙන්නේ ඉතින් ටීචර් මේ අපේ උනත් සෞන්දර්ය විෂයන් හරි ආසාවෙන් ඉගෙන ගන්නේ මොකද චිත්‍ර නැටුම් සංගීත කියලා කියන්නේ හරි ආසාවෙන් අපි පාසල් කාලේ ඉගෙන ගන්න සබ්ජෙක්ට්. ඉතින් මේ ටීචර්ට දැන් මේ උගන්වපු පාසල් අතරේ දැන් කොළඹ ප්‍රධාන පෙළේ පාසල් වල ඔබතුමිය උගන්වලා තියෙනවා. ඉතින් ඔබෙන් ඉගෙනගත් දරුවොත් ඇති. ඒ පිළිබඳව ටිකක් මතක් කරමුකෝ. ඔව් එමෙහිමයි පුතේ. ඒ කියන්නේ මගේ ඉගෙනගත් දරුවෝ ඒ කියන්නේ ලංකාවේ නෙමෙයි ලෝකේ හැම පැත්තකම ඒ කියන්නේ ඉන්නවා කියන එක මට ඒක ඇත්තටම මට ඒක ගොඩාක්ම දැනෙන්න ගත්තේ මට මේ ඒ කියන්නේ මගේ දියණිය විසින් මට Facebook account එකක් හදලා දුන්නා මේ ඒක ඇත්තටම අවුරුදු 5කට විතර ඉස්සෙල්ලා තමයි සිද්ධ වුනේ ඉතින් දරුවෝ
එක රටවල් වල ඉන්න දරුවෝ ඒ දරුවන්ට පුදුමයි මාව එක පාරටම දැක්කම ඉතින් මැඩම් කේකේ දානවා මැඩම් කේකේ ඉතින් ඊට පස්සේ කතා කරනවා මැඩම් ඒ කියන්නේ හරි සතුටුයි ඒ සතුට දැක්ක මේ දරුවන්ගේ තමයි මම දැනගත්තේ කොච්චර මේ ඒ කියන්නේ ලෝකේ පුරා අපේ දරුවෝ හැම තැනකම ඉන්නවා කියන එක එක ඒ විතරකුත් නෙමෙයි ඔය ඒ මගෙන් එල්පිටි ආනන්දී ඉගෙනගත්තු දරුව බටුවන් කියන කනිෂ්ඨ විද්‍යාලය ඒ හැම දරුවෙක්ම සමාජ මාධ්‍ය හරහා දැන් කතා බහ කරනවා එහෙම තමයි ඒ වගේම දැන් වර්තමානයේ සේවය කරන විද්‍යාලය අනුල විද්‍යාලයේ දරුවොත් ඒ වගේම හරිම සමීපව කටයුතු කරනවා පුතේ හොඳයි ඉතින් ඒක තමයි ගුරුවරයෙක්ට ලැබෙන තියෙන එකම දේ ඉතින් තමන්ගෙන් අකුරක් හරි ඉගෙනගත්ත දරුවෙක් තමන් ගැන හොයලා බලන එක තමයි ගුරුවරයෙක්ට තියෙන එකම සතුට ඉතින් ඒක අපි අනිවාර්යෙන් මතක් කරන ගමන් පුංචි යාළුවන්ටත් මතක් කරනවා ඔබේ ගුරුවරුන්ට ඔබ හොඳින් මතක තබා ගන්න ඔවුන් දැක්ක තැන උන්ට ඔවුන් සමග කතා බහ කරන්න ඔවුන්ට ඒක හරි ලොකු සතුටක් ඉතින් ඒ දෙත් මතක් කරන ගමන් ඔබතුමියගේ සේවා කාලය වසර 32ක් හරි දිගු සේවා කාලයක් ඉතින් මේ සේවා කාලය තුළ ඔබතුමිය මොන වගේ දෙයක්ද අනාගත ළමා පරපුර ගැන හිතන්නේ මේ ඇත්තටම දැන් වර්තමාන පරපුර පුතා ඔය අන්තර්ජාලය නිසා දරුවන් ඒහා ස්මාර්ට්ෆෝන් ඒවා දරුවන්ට දෙන්න වුණා මේ කොවිඩ් ඒ නිසා හැම දරුවෙකුටම කුංචි දරුවෙකුටත් ඒක නැතුවම බැරි වුණා එතකොට දරුවන් මට හිතෙනවා දරුවන් හුදකලා වුණා කියලා දරුවන් ඒ කියන්නේ කොයි වෙලෙත් දෙමාපියන්ට රැකියාව කරන දෙමාපියන්ට දරුවා මොනවාද කරන්නේ ස්මාර්ට් ෆෝන් එක දීලා අම්මට තාත්තට රස්සාවට යන්න වෙනවා එතකොට ඒක දිහා බලාගෙන සමහරට ගෙදර වැඩිහිටියෝ හිටියට ඒ වැඩිහිටියන්ට ආච්චිට සීයට මේක තේරෙන්නේ නැහැනේ ඉතින් දරුවා මේ දේ හරියටම කරනවද ඒ කියන්නේ ඒ වගේ බලපෑමක් මේ මේ දැන් දරුවන්ට ඇත්තටම සිද්ධ වුණා ඒකත් එකක් අනිත් එක දරුවන් ඉස්සර පාසල තුලට ඇවිල්ලා කරපු ක්‍රීඩා කටයුතු සෞන්දර්ය කටයුතු ඒවා දරුවන්ගෙන් ගිලිහී ගියා එතකොට දරුවන්ට මේ කණ්ඩායමක් විදියට ක්‍රියා කරන්නේ කොහොමද සහයෝගයෙන් ජීවත් වෙන්නේ කොහොමද සාර ධර්ම ඒවා ඇත්තටම ගිලිහිලා ගියා කියලා මට දැනෙනවා දුකයි සමහර වෙලාවට අර මට මේ මම මේ අද දැක්ක ඇත්තටම එක තාත්ත කෙනෙක් තාත්තට යන්න දෙන්නේ නැහැ ඒ තාත්තා ෆයිල් එකක් තියාගෙන පෙන්නවා දූ පුතාගේ විභාගයේ එක එක ඇඩ්මිෂන් එක පෙන්නවා පෙන්නුවත් ඒ යන්න දෙන්නේ නැහැ එතකොට ඉච්චරට මං කල්පනා කරා ඉච්චරට මේ සමාජ පිරිහිලාද කියලා ඒ ඒ දේ තමයි පුතා දැන් නම් තියෙන්නේ ඒ ගැන පොඩි කනගාටුවක් තියෙනවා තියෙනවා ඉතින් ඒක අපස්සට හදලා ගැනීම කරන්න පොඩි වෙහෙසක් දරලා සැලැස්මකට අනුව කරන්න වෙනවා කියලා මට හිතෙනවා හොඳයි ඉතින් ටීචර් කියන්නකො ටීචර් අද අපේ මේ වැඩසටහන ගැන අවසාන වශයෙන් දැනගන්න කැමති ඔබතුමියකින් යමක් මේ වැඩසටහන පුතේ ඒ කියන්නේ ළමයි වෙනුවෙන්ම කරන එකක් දරුවන්ගේ දනුව දැන් මට මේකට එන්න ඉස්සෙල්ලත් කිව්වේ දරුවන්ට ඉගෙන ගන්න දෙයක් දරුවන්ට අත්දැකීමක් ලබා ගන්න පුළුවන් දෙයක් එන විදිය ඒ කියන්නේ ඔයගලන්ගේ මේ වැඩසටහන ඒ ආකල්පත් එක්ක යන රූපවාහිනී වැඩසටහනක් රූපවාහිනී මේ මාධ්‍ය ජාලයක් ඒ නිසා ඇත්තටම මගේ මේ සන්තෝෂය හා මේකේ දිනෙන් දින දියුණු වෙන්න කියලා මම සුබ ප්‍රාර්ථනා කරනවා පුතාලට බොහොම ස්තුතියි ටීචර් දින බොහෝ කරුණු කාරණා පිළිබඳව කතා බහ කළා. ඉතින් ඇත්තටම මට පෞද්ගලිකව සතුටුයි ඔබතුමිය වගේ ගුරුවරයෙක් මගේ ජීවිතයට ගුණ ගැසීම සම්බන්ධයෙන්. ඉතින් මේ ඉතාමත් කාර්යබහුල අවස්ථාවක අපේ ආරාධනාව පිළි අරගෙන අපත් සමග සම්බන්ධ වුණාට ඔබතුමියට බොහොමත්ම ස්තුතියි. ඔබතුමියට සමු දෙනවා ආයුබෝවන් ටීචර්. ආයුබෝවන් පුතා. ඉතින් පුංචි යාළුවොත් අපේ මේ ටීචර් වගේ දන්න ගුරුවරු ඉන්නවා නම් පුංචි ඔයාලට කියන්න පුළුවන් අපේ දුරකථන අංකය මතක් කරන්න 0777 02231 අදට අපි සමුගන්නවා ඔබට සුවදායී සතියක් ආයි බෝයි